දෙන්නටම පැහැදිලි නේද? ඔව්. හරි. කිසිම හේතුවකට මේ වයර් එක අල්ලන්න එපා. හරි. මේ වස්සර අත දාන්නත් එපා. ඔයාලට අල්ලන්න පුළුවන් මේ රබර් හැන්ඩල් එක විතරයි. මේ හැන්ඩල් එක අතෑරනොත් මේ රෝප් එක අල්ලගන්න. හරි. ඊට පස්සේ ඔයාලා එහා පැත්තේ අර කොල්පාට් ප්ලැට්ෆෝම් එක ළඟ ඉද්දී මේ අල්ලගෙන ඉන්න විදිහටම පිටිපස්සට ඔලු පාක් කරන්න. හරි. එතන තියෙන ඔටෝමැටික් බ්‍රේක් එක ඔයාලා ඉබේම නවත් දින මොනවත් කරන්න ඕනේ නැහැ නවත්තන්න. හරි. ඔලු මෙහාට නෙමෙයි මෙහාට. එතකොට එතන බ්‍රේක් එක මේ ට්‍රොලියක වැදිලා තමයි නවතින්නේ. වදිනකොට පොඩ්ඩක් ගෑස් වෙනවා. එතකොට මොනවද කියලා තමයි පස්සට පාත් වෙන්නේ. හරි. පහළට යද්දි ඔයාලා වටේට කැරකුණු උතරිය නැත්නම් පස්සෙන් පස්සෙ උතරිය කලබල වෙන්න එපා. හරි. දැන් අල්ලගන්න හැන්ඩල් එක. ඉඳගන්න. අපහසුවක් තියෙනවා. නැගිටිනකොට මේ ස්ටෙප් දෙක තියෙනවා නේද? මේක හොඳ දෙපැත්තට අදගෙන ඉන්න. දෙපැත්තට අදගෙන ඉන්න. හරි නේද? හරි. නැගිටින්නකො කොහොම තමයි යන්නේ? හරි. අතන කියලා අරපණේ මඩ දෙක කරන්න තියෙන. ඉතින් ස්ටඩියු ටේක් ඔෆ් 4. අතනදි මෙහාට වෙන්න විතරද මොකුත් නැහනේ. එහෙම මොනවත් කරන්න ඕනේ. හරි. දැන් ඉඳ ගන්න එපා. අයියෙක් පාට. මොන මෙමි ඉස්සරහින් ගිය හිර වෙනවා ඉතින් මේ ප්‍රශ්න නැහැ. එන්නේ ඉස්සරහ. මෙහෙ දිර වෙනවා. ඔව් මහා. මේ ලූස් කරන එක ඇත්තට සේෆ් නෑ නේ ලූස් කරන්නේ නැහැ බලන්න මේක ඉඳ ගන්නකොට මේ ස්ටෙප් දෙක තියෙන ඒ දෙකම ඉස්සරහට අද ගන්න ටිකක් අන්න එහෙම එතකොට බලන්න ඉන්නේ මල මේ එක රූඩින් ලූස් වෙනවා නෑ ඒක ප්‍රශ්නයක් නෑ මම ඒක ඇජස්ට් කරන්න ප්‍රශ්න නෑ නේ එහෙම තප්පර 30යි ඔහම තියන්නේ තප්පර 30 එහා පැත්තේ නේ හරි ස්ටෙප් දෙක අදගන්න මම කියපු විදිහට පස්සේ නැත්තම් මාරු දෙන්න. අපුල දෙක තියාගන්න ඉන්නේ. ඉස්සරහට යන්න. Ready? Okay, 3 2 1 go.